බූලක්ෂර සිටියව. පුතේ බූලක්ෂර සිටියවක් කියන්නේ නෑ. බූ ලක්ෂණ. භූමියේ තියෙන ලක්ෂණ. සරලයිනේ නේද? භූමියේ තියෙන ලක්ෂණ නිරූපණය කරන සිටියම් වලට කියනවා අපි බූලක්ෂණ සිටියවක් කියලා. ඇතරෙද්දක් නෑ. භූමියේ තියෙන ලක්ෂණ නිරූපණය කරන සිටියමට කියනවා බූලක්ෂණ සිටියවක් කියලා. දැන් පුතේ මේ භූමියේ තියෙන ලක්ෂණ හරිද? භූමියේ තියෙන ලක්ෂණ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක්කෝ මිනිසා හදපු දේවල් එහෙම නැත්තම් ඉබේට හැදිච්ච කියලා. ඔච්චරයිනේ තියෙන භූමියේ තියෙන ලක්ෂණ. එක්කෝ තියෙන මිනිසා මැදිහත් වීමකින් ගොඩනගපු ලක්ෂණ එහෙම නැත්තම් වගේ පුතේ තියෙනවා. මිනිසා මැදිහත් වෙලා නැතුව ඉබේට හැදිච්ච දේවල් අපි කියන ස්වභාවිකයි කියලා. හරි, ඔය ලක්ෂණ වලින් තොර ලක්ෂණ ඇත්තනේ. එහෙනම් පුතේ භූමියේ තියෙන භෞතික ලක්ෂණ මිනිසා මැදිහත් නොවු භෞතික. එහෙම නැත්තම් මිනිසා මැදිහත් වෙලා තියෙන ලක්ෂණ අපි කියන පුතේ සංස්කෘතික. සංස්කෘතික ඕමෝ කියන දෙකොල්ලම පුතේ ඔන්න ඔය ලක්ෂණ දෙකම නිරූපික සිටියවට අපි කියනවා බූ ලක්ෂණ සිටියවක් කියලා. හරිම සරලයි. මොකද්ද පුතේ? භූමියේ තියෙන භෞතික සහ සංස්කෘතික කියන ලක්ෂණ දෙකම එකම සිටියමක නිරූපණය කරයිද ඒ බූ ලක්ෂණ සිටියවක් ලෙස හඳුන්වයි. පැහැදිලි? හරි වගේ පුතේ.